ජයගමු ශ්‍රී ලංකා ජූනි 7 සහ 8 මැක්කේස ක්‍රීඩාංගණයේදී. අපි අහන්නේ මේ කඩු මුඩියේ මොකද මේ වගේ එකක් ගේන්නේ? හරි විදිහට නම් මැතිවරණයෙන් පස්සේ ගේන්න ඕන. අපිට ආරංචි ආණ්ඩුව ඇතුලේ කතා වෙනවා මේ ආර්ථික පරිවර්තන පනත ඉවර කරගත්තම ආණ්ඩුව විසිරුවා කියලා කියනවා. ඉතින් මම දන්නේ මේක ගේන්න ජනාධිපතිවරයා එකක් මේකෙන් දැන් පැහැදිලි වෙනවා. දැන්ටම ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග නිසා මේ රටේ සුළු හා මධ්‍යම පරිමාණ කර්මාන්ත 250,000කට වැඩි කඩා වැටලා තියෙනවා. රජයේ සේවකීන්ට සාමාන්‍ය ජනතාවට ජීවත් වීමේ අපහසුකමට මුහුණ දෙනවා. ගොවියා අන්තිම දුප්පත්තන්ට පත් වෙලා තියෙනවා. අපි දන්නේ මේ කඩුමුඩියේ ගේනෙම කාට උවමනාවට ගේනවද? අර මං කිව්වේ අයියේ මේ මං කිව්වේ VFS එකේ ගනුදෙනු වගේ වෙන දෙන ගනුදෙනු කරන්න එනවාද කියලා අපි දන්නේ. දැන් ඔබතුමා පැහැදිලිවම කිව්වා දැන් ඉදිරි සමග ජන බලවේගයේ වැඩ පිළිවෙල මොකක්ද? පාක්ෂිකේ කොහොමද තෝරගන්නේ? ඔබතුමාලා බොහෝ දවස්වල කිව්වේ ඔබතුමාලාට තියෙන වැඩිම අභියෝගය තමයි ජනතාව පෙරුණ නැත්නම් මාලි මාර්ගය. ඊයේ හොඳ වටිනා අවස්ථාවක් තිබ්බනේ ස්වාධීන රූපවාහිනිය. ඇයි ඔබතුමාලා ඒක මගහැරගත්තේ? අපිට කිසිම අභියෝගයක් නැහැ මාලි මාර්ගයේ. අපි මාලිමාවට වැඩිය ගව් ගානක් ඉදිරියෙන් ඉන්නේ. අපි ඊයේ අපි මේ සම්බන්ධව දිගින් දිගටම අපි මේ සම්බන්ධව සම්බන්ධීකරණය කරන්න දාලා තිබ්බේ නලින් බණ්ඩාර මැතිතුමා. එතුමා නාලින්ද ජයතිස්ස මැතිතුමාට දිගින් දිගටම ලිව්වා මේ සම්බන්ධව කොහෙද මේක පවත්වන්නේ? මොකද්ද රූපවාහිනී නාලිකාව? සීල් රූපවාහිනී නාලිකාව සම්බන්ධ කරගන්නවද? කවුද මේක මෙහෙවන්නේ? අපි මේ සාකච්ඡාවක් කරද්දී විවාදයක් කරද්දී ඒ වගේ දේවල් බලන්න එපයි. දැන් මේක වෙලා තියෙන්නේ මේක වෙලා තියෙන්නේ මොකක්ද දන්නවද? රජයේ මාධ්‍ය නාලිකාවක්. ඒකේ සභාපති හොඳටම දේශපාලනය කරන කෙනෙක් ස්වාධීන වෙන්නේ ආරාධනය කරනවා හදිසියෙම මේකට එන්න කියලා. ඉතින් මේකේ පැහැදිලුවම පේනවා මේක රජයේ සහ මාලිමාවේ කුමන්ත්‍රණයක් විත්තිය. මේක අර තනියාලියාගේ රතුවලින්ගේ වැඩපිළිවෙලක් විදිය. අපි දන්නවනේ ඒගොල්ලෝ ගණදෙනු කරපු විදිය පහුගිය කාලේ. ඉතින් මම හිතන්නේ අපි ඕන වෙලාවක ලෑස්ති ස්වාධීන තැනක නාලිකා සියල්ල තියාගෙන ඒ වගේම හොඳ මේක මෙහෙවන පුජ්‍යලේ තියාන මේ විවාදේ කරන්න අපි ලෑස්ති. මම හිතන්නේ මේ ආර්ථික පරිවර්තන පනත ගැන අපි කතා කරා. අද මේ රටේ ප්‍රශ්නේ තියෙන්නේ රට බංකොලොත් වීම. මේ රටේ ප්‍රශ්නේ තියෙන්නේ ආර්ථිකය කොහොමද ගොඩගන්නේ කියලා. කාට දෙක සැලැස්ම තියෙන්නේ කියලා. අපි පැහැදිලිව කිව්වා මේ දෙකම ගේන්න ඕන. නායකව දෙන්නගේ විවාදෙත් ඕන. ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳව කමිටු දෙකේ විවාදෙත් ඕන. මම හිතන්නේ අද රටේ ජනතාව පැහැදිලිව දන්නවා. ජනතාව විමුක්ති පෙරමුණ. මම මාලිමාව කියලා කියන්නේ. මොකද මේක ජනතාව විමුක්ති පෙරමුණ. මේ ජනතාව විමුක්ති පෙරමුණේ ආර්ථික ප්‍රතිපත්තියක් නැති නිසා අපි දැක්ක ආර්ථික කමිටුවේ ඒගොල්ලන්ගේ ලොක්කා සුනිල් හඳුනෙත්ති මහත්මයා කොහොමද මේ ගැන කතා කරේ කියලා. ඉතින් අපි පැහැදිලිව කියනවා ඇයි අපේ නායකයා ගියේ නැත්තේ? මේක සියල්ලට පොදු තැනක සියලු නාලිකාවන් එක්ක මේ විවාදේ පැවතිය යුතුයි. ඒකම අන්තවාදී ITN එකේ ඉන්න සභාපති වගේ දේශපාලන අන්තවාදියෙක් මෙහෙවන එකට සාධාරණ දෙක ස්වාධීනද කියලා අපි අහනවා. මේක සම්පූර්ණයෙන් තනියාලියාගේ රතුවලින්ගේ වැඩපිළිවෙළක් කියලා අපි කියනවා. අපි නායකතුමා කියන්නේ අපිට ඕන ස්වාධීනව කරන්න මේක. අපිට ඕන මේක ආයතන සියල්ලත් එක්ක සම්බන්ධ කරගෙන කරන්න. නෑ අපි කියන්නේ ස්වාධීන නෑනේ. ඒක ආණ්ඩුවේ රූපවාහිනියනේ. ඒකේ සභාපති කටයුතු කරන ආකාරය අපි දන්නවනේ. නමට ස්වාධීන, හැබැයි දේශපාලන කුමන්ත්‍රණය කරන දේශපාලන වැඩ කරන කතා ඇති නෑ. මං කියන්නේ මෙහෙමයි. අර අපි කියමුකෝ අභියෝගයක් එනවා එන්න ගහ ගන්න කියලා. අර
ඉස්සර ස්කෝලේ ඉදිනම් පිට නිරීලා ගහගන්න එහෙම නෙවෙයි දේශපාලනායක දෙන්නේ වාද විවාද කරද්දී හොඳ තැනක වෙන්න ඕන සියලු දෙනාට පුදු තැනක් වෙන්න ඕන රූපවාහිනී ආයතන සියල්ලට අවස්ථාව දෙන්න ඕන මේක මෙහෙවීම ස්වාධීන දෙපැත්තට පිළිගන්න පුජ්‍යලෙක් ඉන්න ඕන එහෙම යක් නැතුනේ මේක කරන්නේ ඒ ස්කෝලේ යන කාලේ කරපු ඒවානේ දැන් ඒ වගේ තමයි මේ හදන්නේ චැලෙන්ජ් එක බාර ගත්තේ නැහැ චැලෙන්ජ් එක බාර ගන්න තියෙන්නේ හැබැයි ඒකේ ඉන්න ඕනේ කවුද රෙෆ්‍රි ආ කොහෙද කරන්නේ කවුද බලාගෙන ඉන්නේ කවුද ප්‍රේක්ෂකයෝ ඔක්කොම තියෙන්න ඕනේ අපි චැලෙන්ජ් එක දුන්නේ ඉස්සලම කිව්වා ආර්ථික කමිටුවට එන්න කියලා කුමී රටේ තියෙන ආර්ථික ප්‍රශ්නයක් ඉතින් ආර්ථික ජනතාව බලාගෙන ඉන්නවා කොයි පක්ෂයේ ආර්ථික සැලැස්ම යෝජනා හොඳ කෝ පැත්තේද කියලා. JVP එකට ඒක නැති නිසා JVP එක බයයි ඒකට ඉන්න. දැන් මූලපත බලවම නම් දැන් පේන්න තියෙන්නේ මේ සජිත් මහත්තයා ආවෙන්නේ බයේ ඌ මූණපතේ අපි ගොඩක් ඉන්නවනේ ඔය සල්ලි දාලා සමහර පක්ෂ වලට කටයුතු කරන කට්ටිය. ඉතින් මූණපත නෙමෙයි මූණ බල්ල වැඩ කරන්නේ මූණපතයි බලන්නේ. මම මෙතුමට පොඩ්ඩක් ප්‍රශ්නයක් කරන්න දැන් කියලා තුමාගේ බලතල මම මෙතන බලතල වැඩි කරගන්නයි මේ පරතෙන් හදන්නේ කියනවා. දැන් අපි දැක්ක ඉතිහාසයේ 18 වෙනි සංශෝධනය කියලා මේ ජනාධිපතිවරයාගේ බලතල වැඩි කරගෙන මේ අවස්ථාවේ ඔබතුමා අත උස්සනවා. ආයේ 20 ගණන් වෙලෙත් වැඩි කරගන්න ඔබතුමා අත උස්සනවා. ඉතින් විපක්ෂයට ගියාම දැන් ඔබතුමා පවසනවා මේක බලතල වැඩි කර ගැනීමක් කියලා. නෑ නෑ ඉතින් ඒ අත්දැකීම් වලින් දැන් 18න් සිදුවෙච්ච හුඟක් දේවල් ආපස්සට ඇරෙවුවා 18, 19, 20 ඉතින් ඒ ඒ ඒ අවස්ථා වලදී උචිත විදිහ ක්‍රියාමාර්ග තමයි අරන් තිබුණේ ඒ සංශෝධන වලින් හැබැයි අපිට දැන් පැහැදිලිව පේනවා මේ විදිහට බලයේ ඒක රාශී කිරීම තුළින් වංශහ දූෂණ වලට විශාල අවස්ථාවක් ලැබෙනවා ඒක ඉතාමත් පැහැදිලි. දැන් මේ 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 පනතෙන් වෙන්නේ දේශපාලන අධිකාරිය, දේශපාලන තත්වීම්, දේශපාලන තීරණ. දැන් ජාත්‍යන්තර වෙළඳාම, නිදහස් වෙළඳ ගිවිසුම් ඒ වගේ දේවල් සම්බන්ධයෙන් රටට උපරිම ප්‍රයෝජනය ලබා ගන්න බෑ හැමදේම දේශපාලන අධිකාරිය කරහා කිරීම. එතකොට මෙතන දැන් බලන තත්ත්වය කිසිම ජන වරමක් නැති ජනාධිපතිවරයෙක් අද සම්පූර්ණ පළාත් සභාව පාලනය කරනවා. මීට ඉස්සෙල්ලා හිටියා ජන වරමක් ඍජුව ලබාගත් ජනාධිපතිවරු 8 දෙනෙක් හිටියා. ඒ 8 දෙනාගෙන් එක්කෙනෙකුටවත් මෙහෙම බලයක් තිබුණේ නැහැ සියලුම පළාත් සභාව පාලනය කරන්න. මෙතුමා අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙක් හැටියට ආණ්ඩුකාරවරුන් හරහා සම්පූර්ණ පළාත් සභාව විවේ පාලනය කරනවා. එතකොට පළාත් පාලන ආයතන 342ක් මහජන ඡන්දයෙන් පත්වෙච්ච කිසිම මන්ත්‍රීවරයෙක් නැහැ පළාත් සභාවලත් නැහැ පළාත් පාලන ආයතනවලත් නැහැ. එතකොට මේ සියලුම පළාත් පාලන ආයතනත් පාලනය කරන්නේ වෙන කිසිම කෙනෙක් නෙමෙයි ජනාධිපතිවරයා කිසිම වරමක් නැති ජනාධිපතිවරයෙක් ආණ්ඩුකාරවරුන් හරහා. ඉතින් මේ විදිහට තවත් මේ බලතල පුළුල් කරන්නද කියන්නේ. දැන් මේකෙන් සම්පූර්ණ ආර්ථිකය වෙලා ගන්න තත්ත්වයක් ජනාධිපතිවරයා ආර්ථිකයේ සියලුම මර්මස්ථාන පාලනය කරන තත්ත්වයක් තියෙනවා. ඒක පැහැදිලිවම වැරදි. ඉතින් ටිකක් ඉන්නකෝ මේ මැතිවරණ එනවානේ. තව මාස 3යි. ඉතින් අලුත් වරමක් ලබාගත් රජයකට ඒ කාර්යභාරය පවරන්න ඕනේ. මේ විදිය තීරණ, ඒ කියන්නේ પરම්පරා ගණනාවකට බලපාන තීරණ අන්තිම දවස් 100. තව දවස් 100ක්වත් නැහැනේ මේ මේ ආණ්ඩුවට. ඉතින් ඒ අන්තිම දවස් 100 මේ විදිය බරපතල තීරණ ගැනීම කිසිසේත් සදාචාරාත්මක සදාචාරාත්මක වන්නේ නැහැ. දැන් ආයෝජන කියලා මට පේන්නේ ආයෝජන කියලා අපේ තියෙන ආයතන කුණුකොල්ලේට විකුණන්න, විදේශ ආයෝජන කියලා අපේ තියෙන ආයතන වලින් විකුණලා කොමිස් ගන්න වැඩ පිළිවෙලක්ද කියලා අපිට සැකයක් තියෙනවා. තව දින 100කින් ඔබතුමාලගේ ජනාධිපති කෙනෙක් આવුවොත් මේවා රිවර්ස් කරනවා. නෑ අපි සුදුසු දැන් සංශෝධනය කළා, අපිට රටට හානි කර දේවල් අයින් කළා, සුදුසු විදිහකට එදාට අපි කටයුතු කරමු. يعني මේ සම්බන්ධ කරපු පණක් ඔය සමහර වෙලාවට අපිට යම් වෙනස්කම් කරන්න වෙනවා. නෑ සම්බන්ධ කරපු පණත් අලුත් පාර්ලිමේන්තු එකට පුළුවන් නේ. දැන් මේකේ තියෙනවා, මේ පණතේ තියෙනවා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිගේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන මේ මේකේ කෙලිම සඳහන් වෙනවා.
විස්සයි තිස් දෙක විස්සයි හතලිය විස්සයි පණහා විස්සයි පණහ වෙනකොට තව පාර්ලිමෙන්තු පහක් විතර ඇවිල්ලා. ඉතින් කිසිම වරමක් නැති ජනාධිපතිවරයෙකුට පුළුවන්ද මේ රටේ අනාගතයේ බිහිවන පාර්ලිමෙන්තු පහක් වෙනුවෙන් තීරණ ගන්න? ජනතාව පත් කරන්නේ අලුත් වැඩපිළිවෙලක්. ඉතින් ඒ අලුත් වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම සඳහා ඉදිරිපත් වන අලුත් පාර්ලිමේන්තුවක අත් බැඳලා තියෙන්න බෑ. මෙතනින් ජනාධිපතිවරයා කරන්න බලාපොරොත්තු වන්නේ ජනතාව නිදහස් ඡන්දයෙන් පත් කරන අනාගත පාර්ලිමේන්තුව පාලනය කරන්න. ඉතින් මේ මේ පාලනය කිරීමේ කිසිම සීමාවක් නැහැ. මේ ඒ නිසා තමයි අපි කියන්නේ මේක අතිශයින් භයානක පරතක්.